අයිබෝවන් සැමට කලින් හරිදේ හරියටම ගෙනෙන සියත රාත්‍රී ප්‍රවෘත්තියේ විකාශයෙන් මම මදුකා සමරකෝන් මුලින්ම අවධානය යොමු කරමු ප්‍රධාන ප්‍රවෘත්තියේ සිරස්තල වෙත. අන්තවාදයට මග පාදන අන්තවාදී සංවිධානවලට කිසිදු ඉඩක් නැහැ. නිදහස් දින ජාතික සමරුම් උත්සවයේදී ජාති අමතමින් ජනපති අවධාරණය කරයි. සිරකරුවන් 512 දෙනෙකුට ජනපති පොදු සමාව. කොරෝනා වෛරස බිලික ජීවිත ගණන 420 ඉක්මවයි. ආසාදිතින් 20,000කට අධිකයි. ප්‍රථමයෙන් දේශීය පුවත්. 72 වන අභිමානවත් නිදහස් දින සැමරුම අදට යෙදී තිබෙනවා. එවින් මෙන් වූ ජාතික සැමරුම් දින උත්සවය මෙවර පැවැත්වුණේ කොළඹ නිදහස් චතුරස්‍රය පරිශ්‍රයේදී. මෙවර නිදහස් දින සැමරුම ඉතා චාම් අයුරින් පැවැත්වුණු අතර ජාතික නිදහස් දින සැමරුම් උත්සවයේ තේමාව බවට පත්වූයේ සෞභාග්‍යමත් රටක් සුරක්ෂිත දේශයක් යන්නයි. 72 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවය අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා සිටියේ ත්‍රස්තවාදයට මග පාදන අන්තවාදී සංවිධානවලට තවදුරටත් රට තුළ ක්‍රියාත්මක වීමට ඉඩ නොතබන බවයි. නිදහස් නිවහල් ජාතියක් විදියට 72 වන නිදහස් සැමරුම සිහිපත් කරන මොහොතයි මේ. දිවයිනේ විවිධ ප්‍රදේශවල 72 වන නිදහස් දිනය වෙනුවෙන් උත්සව සංවිධානය කර තිබෙන අතර 72 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් ප්‍රධාන උත්සවය පැවැත්වෙන්නේ කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී. සෞභාග්‍යමත් රටක් සුරක්ෂිත දේශයක් යන්න තේමා කරගත් අභිමානවත් 72 වන ජාතික නිදහස් දින සමරුම අද කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී ආරම්භ වුණා. කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රය වෙත අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු මැති ඇමතිතුරුන් හා රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේ පැමිණීමෙන් අනතුරුවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සම්ප්‍රාප්තිය සනිටුහන් වුණේ. මෙහිදී රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ වැඩබලන පොලිස්පතිවරයා විසින් ජනාධිපතිවරයා ජාතික දින සමරුම් උළෙල සඳහා පිළිගනු ලැබුවා. මෙම අවස්ථාවට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, කථානායක කරු ජයසූරිය මහතා, අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා, නීතිපති දපුලිද ලිවේරා මහතා, රජයේ මැති ඇමතිවරුන්, රාජ්‍ය තාන්ත්‍රිකයින්, රාජ්‍ය නිලධාරීන් සහ මාධ්‍ය ආයතන ප්‍රධානීන් ඇතුළු ආරාධිත අමුත්තන් 2500ක් පමණ එක්ව සිටියා. 72 වන ජාතික නිදහස් දින සමරුම් උත්සවය ආරම්භ කරමින් ප්‍රථමයෙන් ජාතික ධජ ඇසුවීමෙන් අනතුරුව ජාතික ගීය ගායනා කළා. නනුතුරුව ජයමංගල ගීත ගායනය සහ ආශිර්වාදාත්මක ගායන ඉදිරිපත් කිරීම සිදු වුණා. ජාතික නිදහස් දින සමරුම් උළෙලේදී නිදහස් ශ්‍රී ලංකාවක් වෙනුවෙන් සිය ජීවිතය පූජා කළ විරුවන් සිහිපත් කරමින් විනාඩි 2ක නිහඬතාවයක් සුරකීමයි නනතුරුව සිදු වුණේ. ජීවිත පූජා කළ සියලුම ශ්‍රීලාංකිකයන් අනුස්මරණය කිරීම සඳහා දැන් අපි විනාඩි 2ක නිහඬතාවයක් රැකේ. ත්‍රිවිධ හමුදා සම්මාන මුරය ජනාධිපති උත්තමාචාර සහ ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා විසින් ආචාර වෙඩිමුර 21ක් පිරිනැමීම ඉන් අනතුරුව සිදු වුණා.
ජනාධිපති දුහරේට පත්වීමෙන් අනතුරුව ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රථම වරට ජාතික දින සමරුම් උළෙලකට මෙලෙස ජනාධිපතිවරයා ලෙස සහභාගී වන අතර ජනාධිපතිවරයා ජාතික දින සමරුම් උත්සවයේදී ප්‍රථම වරට මෙලෙස ජාති අමතරු ලැබුවා. වසර 500ක පමණ අධිරාජ්‍යවාදී යටත් විජිත පාලනිකී නිදහස් වී වසර 72ක් ගතවන අද දින රාජ්‍ය නායකයා වශයෙන් ඔබ අමතන්නේ ලැබූ නිදහස තවත් ශක්තිමත් කිරීමට ප්‍රතිඥා දෙමිනුයි. වත්මන් රාජ්‍ය නායකයා ලෙස මගේ දූර කාලය තුල රටේ සියලුම දෙනාගේ නායකයා ලෙස රටේ සුභසිද්ධිය වෙනුවෙන් උපරිම වශයෙන් කැපවී සේවය කරන්නට මම සූදානම්. ඕනෑම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක යහ පැවැත්ම හා ප්‍රගමනය සඳහා ශක්තිමත් විධායකයක්, ව්‍යවස්ථාදායකයක් හා ස්වාධීන අධිකරණයක් අවශ්‍ය වෙනවා. මේ රටේ ජනතාවගේ අවශ්‍යතාවයන් ක්‍රියාත්මක කිරීමට මම බැඳී සිටිනවා. ඒ මාගේ වගකීම සහ යුතුකමයි. එය ක්‍රියාත්මක කිරීමට කිසිම බාධාවක් රාජ්‍ය නිලධාරීන්ගෙන් හෝ ව්‍යවස්ථාදායකෙන් හෝ අධිකරණයෙන් මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. කාලයක් තිස්සේ රාජ්‍ය පාලනය විකාශනය වූ ආකාරය නිසා ජනතාවගේ නිදහස සීමා වී තිබෙනවා. නිසි අධ්‍යයනයකින් හෝ සම්බන්ධීකරණයකින් තොරව පනවා ඇති නීති රීති හා රෙගුලාසි නිසා අද ජනතාව විශාල හිරිහැර රාශියකට මුහුණ දී තිබෙනවා. මේ හරහා විවිධ අක්‍රමිකතා දූෂණවලටත් මඟ පෑදී තිබෙනවා. මිනිසුන්ගේ එදිනදා ජීවිතයට බලපාන බොහෝ දේවල් සඳහා බලපත්‍ර ලබා ගැනීමේ අවශ්‍යතාවයන් යලි විමසා බැලිය යුතුයි. වැරදි කරන සුළු පිරිසකට එරෙහිව කඩිමමින් නියතිය ක්‍රියාත්මක කරනවා විනා බහුතරය මත අනවශ්‍ය සීමාවන් පැනවීම අපි නොකළ යුතුයි. නීතිගරුකව, විනයගරුකව, ගුණගරුකව ජීවත් වීම සඳහා සැබෑ නිදහසක් අපි ජනතාවට ලබා දිය යුතුයි. ජනතාවගේ ජීවත් වීමේ අයිතිය තහවුරු කිරීම සඳහා ඔවුන් මත පනවා ඇති අනවශ්‍ය තහංචි ඉවත් කිරීමට අපි කටයුතු කරනවා. මගේ දුර කාලය තුලත් මේ රටේ බෞද්ධ දර්ශනය ආරක්ෂා කොට පෝෂණය කිරීමට මම කැප වෙනවා. ඒකීය රාජ්‍යයක් තුල සෑම පුරවැසියෙකුටම සම අයිතිවාසිකම් හිමිය යුතුයි. ජාතික ආරක්ෂාව මෙන්ම ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරන්නටත් අපි විශේෂ අවධානයක් යොමු කොට තිබෙනවා. ත්‍රස්තවාදයට මඟ පාදන අන්තවාදී සංවිධානවලට තවදුරටත් මේ රට තුළ ක්‍රියාත්මක වන්නට අපි ඉඩ දෙන්නේ නැහැ. රට පුරා පැතිරී තිබෙන මත්ද්‍රව්‍ය උදරින් දරුවන් මුදා ගන්නා තුරු මව්පියන්ට නිදහසක් නැහැ. රාජ්‍ය ආයතන තුළ දූෂණය වංචාව තිබෙන තුරු මහජනතාවට නිදහසක් නැහැ. එනිසා සාමාන්‍ය ජන ජීවිතයට බලපාන සියලුම සමාජ උවදුරු තුරන් කිරීම සඳහා නීතිය තදින්ම ක්‍රියාත්මක කරන්නට අපි කටයුතු කරනවා. මගේ රජය විරුද්ධ මත ඉවසන්නට සෑම විටම සූදානම්. මාධ්‍යවලට අද සම්පූර්ණ නිදහස දී තිබෙනවා. ඕනෑම අයෙකුට නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය අපි ලබා දී තිබෙනවා. හැම විටම රට ගැන හිතන්න, අනෙකුත් සහෝදර රටවැසියන් ගැන හිතන්න, දේශපාලන අවශ්‍යතා ගැන පමණක් නොසිතා ඔබ කරන කියනා දේවලින් රටට සිදුවන්නේ යහපතක්ද අයහපතක්ද යන්න හොඳින් සිතා බලන්න. රජය වැරදි මගක යනවා යයි ඔබේ හෘද සාක්ෂියට අනුව පෙනී යන සෑම විටම ඒ නොබියව පෙන්වා දෙන්න. නීතිමය කටයුතු වලට දේශපාලන ඇත්ත ගැසීම් කරන සංස්කෘතිය වෙනස් කරන්නට මගේ රජය පියවරගෙන තිබෙනවා. ඉතිහාසය විසින් අප මත පවරා ඇති මේ ඓතිහාසික වගකීම ඉටු කිරීමට අප හා එක්වන මෙන් සියලු ශ්‍රී ලාංකික ජනතාවගෙන් මා ඉල්ලා සිටිනවා. අභිමානවත් 72 ජාතික නිදහස් දින උත්සවයේ සම්මාන මුර පෙළපාලිය ඉන් අනතුරුවයි ආරම්භ වුණේ. 72 නිදහස් සමරුව උළෙලේ රට වට බැඳී රන් වැටක් වූ ශ්‍රී ලංකා නාවික හමුදාවේ ආචාර්ය එක්රන් මොහොතයි මේ.
ඊතා චම් අයිරින් සංවිධානය කර තිබූ මෙවර නිදහස් දින උත්තමාචාර පෙළපාලිය පැය දෙකක පමණ කාලයකට සීමා කර තිබූ අතර යුද හමුදා බටහින් 4325ක් නාවික හමුදා බටහින් 868ක් ගුවන් හමුදා බටහින් 815ක් සහ පොලිස් නිලධාරීන් සිවිල් ආරක්ෂක බටහින් 2252 දෙනෙකු උත්තමාචාර පෙළපාලිය සඳහා එක් වූ අතර සංස්කෘතික අංග ඉදිරිපත් කිරීම සඳහා 51 දෙනෙකුගේ නියුක් කණ්ඩායමක් එක්ව සිටියා. ජාතික නිදහස් දින සැමරුම අද දින මෙලෙස නිමාවට පත්වන්නේ සාමය සමගිය සහජීවනයේ එකමුතුව තුළින් ඕනෑම අභියෝගයක් ජයගත හැකි යන පණිවිඩය ලොවට ලබා දෙමින්. 72 ජාතික නිදහස් දින සැමරුමට සමගාමීව ජනාධිපති පොදු සමාව යටතේ සුළු වැරදි වෙනුවෙන් සිරගතව සිටි රැඳවියන් 512 දෙනෙකු නිදහස් කර තිබෙනවා. අදට යෙදී තිබෙන නිදහස් දිනය නිමිත්තෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිරකරුවන් 512කට පොදු සමාව ප්‍රදානය කර තිබෙනවා. සොරකම්, විශ්වාසය කඩකිරීම සහ බීමත්ව රියපදවීම වැනි සුළු වැරදි යටතේ සිර දඬුවම් විඳින පුද්ගලයින් හට මෙලෙස සමාව හිමිව තිබෙනවා. 72 නිදහස් දිනයට සමගාමීව දිවයින පුරා පිහිටි බන්ධනාගාර තුළදී පොදු සමාව යටතේ සිරකරුවන් නිදහස්ව පිටව ගියේ මේ ආකාරයෙන්. යාපනය බන්ධනාගාරය තුළ සිටි රැඳවියන් 17 දෙනෙකු හට නිදහස් ලබා දීමට පියවරගෙන තිබුණේ මෙලෙසින්. ඒ අතර එක් කාන්තාවක් සහ පිරිමි පුද්ගලින් 16ක් වනවා. වවුනියාව බන්ධනාගාරයේද සුළු වැරදි සඳහා සිරගතව සිටි පුද්ගලින් 6 දෙනෙකු අද ජනාධිපති පොදු සමාව යටතේ නිදහස ලබා තිබෙනවා. මේ ගාල්ල බන්ධනාගාරයේ තුළ සිටි රැඳවියන් ජනාධිපති පොදු සමාව යටතේ නිදහස ලබා බන්ධනාගාරයෙන් පිටව යන ආකාරයයි. බදුල්ල බන්ධනාගාර රැඳවියන් පිරිසක්ද අද මෙලෙස නිදහස ලබා පිටව ගියා. මේ මඩකලපුව බන්ධනාගාරයේහි දර්ශනයයි. කළුතර බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක්ද අද ජනාධිපති පොදු සමාව යටතේ නිදහස ලැබුවා. මෙවර නිදහස් දින සැමරුම වෙනුවෙන් දිවිනේ ප්‍රදේශ රැසක සැමරුම් උත්සව සංවිධානය කර තිබුණා. දෙවන ජාතික නිදහස් දිනේ සංකේතවත් කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරුවේ විජයරාම නිල නිවසේදී කළුවර පැලයක් රෝපණය කරනු ලැබුවා. කොල්ලුපිටියේ ශ්‍රී ධර්මකීර්ති විහාරස්ථානයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් 72 ජාතික නිදහස් උත්සවයට සමගාමීව ආගමික වතාවත් සිදු කෙරුණා. මෙම අවස්ථාවට කථානායක කරු ජයසූරිය මහතා දෙක්ව සිටියා. නාවික හමුදා මූලස්ථාන ඉදිරිපිට පිහිටි ප්‍රදීපාගාර පරිශ්‍රයේදී ආචාර්ය වෙඩිමුර 25ක් පිරිනමනු ලැබුවා. මේ අතර නිදහස් දිනයට සමගාමීව බම්බලිපිටියේ ශාන්ත මරියා දේවස්ථානයේදී කොළඹ අගරදුගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් දේව මෙහෙයක් පැවැත්වුණා. වෙරළ ආරක්ෂක වනවගා ව්‍යාපෘතිය 72 ජාතික නිදහස් දිනයට සමගාමීව අද දින ආරම්භ කෙරුණා. ඒ අනුව අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැල්ලවත්ත මුහුදු තිරේ පැල 200ක් රෝපණය කිරීම සිදු කෙරුණා. මෙම අවස්ථාවට වැඩවල පොලිස්පති සීටී වික්‍රමරත්න මහතා සහ කොළඹ දිසාව භාර පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා දෙක් සිටියා. එල්පිටිය නියාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් සංවිධානය කර තිබූ නිදහස් දින සැමරුම් උත්සවය මත්තක මහාවිද්‍යාල ක්‍රීඩාංගණයේදී අද පැවැත්වුණා. වැල්ලවත්ත ප්‍රදේශයේ සංවිධානය කර තිබූ නිදහස් දින සැමරුම් උත්සවයයි මේ.
වල්පොල ප්‍රදේශයේ ස්වභාවික ජල මූලාශ්‍රයක් මගින් පෝෂණය වූ මස්සන්න අමුණ පිළිසකර කිරීම අද දින නිදහස් දිනයට සමකාමීව සිදු කෙරුණා. හීතෝගම ප්‍රදේශයේ තරුණ තරුණියන් එක්ව 72 වන ජාතික නිදහස් දිනයට සමගාමීව බැල 500ක් බෙදා දී මේ වැඩසටහනක් සංවිධානය කර තිබුණා. රන්ගිරි දඹුලු රජමහා විහාරස්ථානයේ බාරකාර පූජ්‍ය අඹකස්වැවි රාහුල හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු නිදහස් දින සැමරුම් උත්සවයයි මේ. කිලිනොච්චිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේද නිදහස් දින සැමරුම් උත්සවයක් මෙලෙස සංවිධානය කර තිබුණා. උතුරුමැද පළාත් නිදහස් සැමරුම් උත්සවය මහාචාර්ය තිස්ස විතර්ණ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වුණා. කුරුණෑගල ප්‍රදේශයේ නිදහස් දින සැමරුම් උත්සවය කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් ගාමිණී ඉලංගකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වුණා. 72 වන ජාතික නිදහස් දිනයට සමගාමීව බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී අද පෙරවරුවේ සැමරුම් උත්සවයක් සංවිධානය කර තිබුණා. 72 වන නිදහස් දිනයට සමගාමීව රුක්රෝපණ වැඩසටහනක් අමාත්‍ය SM චන්ද්‍රසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද බත්තරමුල්ල ප්‍රදේශයේදී පැවැත්වුණා. प्रदेश हरित वर्ण बबल मेघन क्रियात्मक तमंग एक गहरी हिटवांड एक अनागत परपुरट लबादी ලස්සන ලංකා ජාතික සංවිධානය අද දිනේදී බත්තරමුල්ල අකුරේගොඩ තලංගම වැව්තාවුල්ලේ සිදු කරන ලබන මේ පළවෙනි සමාජ සත්කාර ව්‍යාපෘති හැටියට අපි අද දිනේ මේ පැල රුක්රෝපණ වැඩසටහන අධ්‍යයත් කරනවා. 72 වන ජාතික නිදහස් දිනය සමරා ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ උදාර සංකල්පයක් පෙරටු කරගෙනමින් 72 ජාතික නිදහස් දිනයට සමගාමීව සියත ටීවී සියත FM ප්‍රමුඛ අප මාධ්‍ය ජාලය විසින් සංවිධානය කළ ලස්සන ලංකා චිත්‍ර තරඟය පසුගිය දා කොළඹ විහාර මහදේවී එලිමහල් රංගපීඨයේදී පැවැත්වුණා. सभापति प्रशांत कार्यपेरम महता के पूर्ण मगपेन्वीमें मेम चित्र तरंगावलियट वॉइस ऑफ एशिया मातेचाले अध्यक्ष मंडले प्रमुख कार्य मंडल सहभागी ලස්සන ලංකා වයස අවුරුදු 3ත් 6ත් වයස් කාණ්ඩයේ සහ වයස අවුරුදු 6 9 වයස අවුරුදු 9 12 සහ වයස අවුරුදු 12 15 යන වයස් කාණ්ඩ 4ක් යටතේ දුවතරුවන් මෙම චිත්‍ර තරඟය සඳහා තරඟ වැදීමට කටයුතු කළා. ප්‍රවීණ නිලී සංගීතා වේරරත්න මැතිනිය අපිත් එක්ක එකතු වෙනවා. පුංචි දරු පැටවුන්ගේ දක්ෂතාව බලමින් ඔවුන්ගේ අඩුපාඩු කියලා දෙමින් ඔවුන්ට අද දවසේ මේ සඳහා ශක්තියක් දෙසින් ඇවිල්ලා ඉන්නවා. මේ කොළඹින් විතරක් නෙමෙයි මේ ළමයි ඇවිල්ලා ඉන්නේ. ඉතින් මේ හැම ළමයාගේම ඇතුළාන්තයේ තියෙන සුන්දරත්වය තමයි අපි මේ නිර්මාණ හරහා දකින්නේ. ඉතින් ඒකට හරිම සන්තෝසයි. ඉතින් ඔවුන් දකින සුන්දරත්වය අපේ රටේ නිර්මාණය කරන්න ඕනේ ඒ වැඩිහිටියන්. ප්‍රවීණ විනිශ්චය මණ්ඩලයක පූර්ණ අධ්‍යක්ෂණය යටතේ කණ්ඩායම් හතරක් යටතේ තරඟ කරමින් චිත්‍ර තරඟෙන් ප්‍රථම දෙවන සහ තෙවන ස්ථාන දිනාගත් ජයග්‍රාහකයන්ට මුදල් ත්‍යාග සහ පාපැති ඇතුළු වටිනා ත්‍යාග පිරිනැමීමට වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍යාලයේ මෙන්ම අනුග්‍රාහක බවතුන් කටයුතු කළා. එමෙන්ම දිවයිනේ නන්දසින් ලස්සන ලංකා චිත්‍ර තරඟයට සහභාගී වී තරඟ බැඳුණු සියලුම දූතරුවන් හට ත්‍යාග සහ සාධිකපත් පිරිනැමීමටද අප මාත්‍යචාලය කටයුතු කළා. 72 වන නිදහස් සමරුම් උළෙලට සමගාමීව පැවති ලස්සන ලංකා චිත්‍ර තරඟය දුව දරුවන්ට මෙන්ම දෙමව්පියන්ටද සුන්දර අත්දැකීම් තිරණ කරමින් නිමවට පත්වුණා. එම වැඩසටහන අද පස්වරු 4ට සියත ටීවී ඔස්සේ අප ඔබ වෙත විකාශය කිරීමටද කටයුතු කළා.
නව කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් IDH උණරෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටින චීන කාන්තාව මෙවන විට සම්පූර්ණයෙන්ම සුවය ලබා ඇති නමුත් තවත් පරීක්ෂණ කිහිපයක වාර්තා ලැබීමට නියමිත බැවින් ඇය තවදුරටත් එම රෝහලේ රඳවාගෙන සිටීමට කටයුතු කරන බව ජාතික බෝවන රෝග විද්‍යායතනය පවසනවා. මේ අතර කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 426ක් දක්වා ඉහළ ගොස් ඇති අතර 20,000කට අධික පිරිසක් වෛරසය ආසාදනයෙන් රෝහල් ගත කර ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ. මිරටින් වාර්තා වූ පළමු කොරෝනා වෛරසය ආසාදිත වූ චීන ජාතික කාන්තාව සම්බන්ධයෙන් සිදු කළ තවත් පරීක්ෂණ කිහිපයක වාර්තා මෙතෙක් ලැබී නොමැති බව අංගුඩ IDH වත් ජාතික බෝවන රෝග විද්‍යායතනය පවසනවා. ඒ හේතුවෙන් ඇය තවදුරටත් රෝහලින් මුදාහැරීම ප්‍රමාද වනු ඇති බවයි රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ. ඇයගෙන් ලබාගත් ජෛව සාම්පල ඊයේ බොරැල්ල වෛද්‍ය පරීක්ෂණ ආයතනය වෙත යොමු කර තිබුණා. එමෙන්ම කොරෝනා වෛරසය වැළඳී ඇති බවට සැක කළ පුද්ගලයන් 4 දෙනෙකු තවදුරටත් IDH රෝහලේ ප්‍රතිකාර ලබනවා. කෙසේ වෙතත් චීන ජාතික කාන්තාව හැර වෙනත් කිසිදු පුද්ගලයෙකුට ශ්‍රී ලංකාව තුළදී කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවටයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කරන්නේ. එමෙන්ම චීනයේ වුහාන් නගරයේ සිට පැමිණි ශ්‍රී ලාංකික සිසුන් 33 දෙනා තවදුරටත් දියතලාව හමුදා කඳවුරේ රෝග නිරෝධය මධ්‍යස්ථානයේ රඳවා තබා තිබෙනවා. ඔවුන් සම්බන්ධයෙන්ද දෛනිකව පරීක්ෂණ සිදු කරන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ. එම සිසුන් අද දින දියතලාව හමුදා කඳවුරේ රෝග නිරෝධායන මධ්‍යස්ථානයේ සිට නිදහස් දිනය සැමරූ ආකාරය ඡායාරූප ගත කර සමාජ මාධ්‍ය ඔස්සේ මෙලෙස මුදාහැර තිබුණා. මේ අතර ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කොළඹ වරාය ඇතුළු සියලු වරායන්ගෙන් කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීමේ සාර්ථක වැඩපිළිවෙලක් කොළඹ වරායේදී ක්‍රියාවට නංවා තිබෙනවා. කොළඹ වරාය කේන්ද්‍ර කරගත් ශ්‍රී ලංකා වරාය අධිකාරිය අනාරක්ෂිත බවත් කොළඹ වරාය මගී පර්යන්තය වෙත පැමිණෙන මගී නෞකා සහ එම මගීන් සම්බන්ධයෙන් කිසිදු ආරක්ෂිත ක්‍රමවේදයක් නොමැති බවටත් ඇතැම් පාර්ශ්වයන් විසින් පවසන කරුණු කාරණා සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත් ශ්‍රී ලංකා වරාය අධිකාරිය ප්‍රකාශ කර සිටින අතර ඒ සඳහා ක්‍රමවත් නිරෝධායන ක්‍රියාවලිය කොළඹ වරායේ ක්‍රියාත්මක වන බවයි ශ්‍රී ලංකා වරාය අධිකාරිය මගින් මාධ්‍ය වෙත නිකුත් කර ඇති නිවේදනයේ සඳහන් කර තිබෙන්නේ. අද දින මෙම වරායට ඔස්ට්‍රේලියාවෙන් ගමන් ආරම්භ කරපු තායිලන්තයේ සිට පැමිණි මගී නෞකාවක් පැමිණලා තියෙනවා. එතකොට එහි සියලුම නිරෝධායන කටයුතු මේ අවස්ථාව වන විට අප සෞඛ්‍ය කාර්ය මණ්ඩලය මගින් සිදු කරලා තියෙනවා. අපිට කියන්න පුළුවන් මේ කොරෝනා වෛරසය රට තුළට ඇතුල් වීම වැළැක්වීම සඳහා ඒ සියලු පියවරයන් අපි අරගෙන තියෙනවා. මගී නෞකා මගින් පැමිණෙන සංචාරකයන්ට අපහසුතාවයකින් තොරව පීඩාවකින් තොරව මෙම කටයුත්ත ඉටු කිරීමට අපි කටයුතු කළ තියෙනවා. කොළඹ වරාය පමණක් නෙවෙයි ත්‍රිකුණාමල ගාල්ල මූලික වශයෙන්ම වරායල් වලින් මේ වෛරසය ලංකාවට පැමිණීම ඉඩකඩ වළකාලන්නට අපි කටයුතු මේ වෙනකම් සම්පාදනය කළා. මේ අතර කොරෝනා වෛරසය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 426 දක්වා ඉහළ ගොස් තිබෙනවා. පැය 24ක් තුළ නව මරණ 64ක් වාර්තා වී ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ. චීනයේ හුබේ ප්‍රාන්තයේ සෞඛ්‍ය කොමිසමේ දෛනික වාර්තාවලට අනුව කොරෝනා වෛරසය ආසාදිත වූ නව රෝගීන් ගණන 2345ක්. ඒ අනුව කොරෝනා වෛරසය ආසාදිත වූ මුළු රෝගීන් සංඛ්‍යාව 20,000 ඉක්මවනවා. කොරෝනා වෛරසය ආසාදනයෙන් චීනයෙන් පිටත වාර්තා වූ දෙවන මරණය හොංකොං රාජ්‍යයෙන් වාර්තා වුණා. මැලේසියාවෙන් සහ බෙල්ජියමෙන්ද ප්‍රථම වරට කොරෝනා ආසාදිතින් වාර්තා වී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. මේ අතර චීනයේ කොරෝනා වෛරසය ආසාදිත බවට සැක මත පියා සහ සොහිරා සතියක කාලයක් නිරෝධායනයට ලක් කෙරෙන අතරතුර 16 හැවිරිදී ආබාධිත දරුවෙකු නිරාහාරව ජීවිතක්ෂයට පත්වීමේ ඛේදනීය පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා. අදාළ කාලය තුළ එම දරුවා ආහාර ගෙනැත්තේ දෙවරක් පමණක් වන අතර සිද්ධියට අදාළව ප්‍රාදේශීය කොමියුනිස්ට් පක්ෂයේ ලේකම් සහ හුවාජියාහේ නගරයේ නගරාධිපතිවරයා සේවයෙන් ඉවත් කර තිබෙනවා. මේ අතර ජපාන රජය විසින් එරටට අයත් විශාල ප්‍රමාණයේ මගී නෞකාවක් වන ඩයමන්ඩ් ප්‍රින්ස් නෞකාව නිරෝධායනය කිරීමට පියවරගෙන තිබෙනවා. ඒ එම නෞකාවෙන් හොංකොං සිට ජපානය දක්වා පැමිණි 80 හැවිරිදී හොංකොං ජාතිකයෙකු කොරෝනා ආසාදනය වූ බවට තහවුරු කිරීමත් සමගයි. මේ අතර හොංකොං සිට චීනය දක්වා ඇති දේශ සීමා පිවිසුම් 13කින් 10ක් වසා දැමීමට හොංකොං බලධාරීන් ඊයේ පියවර ගනු ලැබුවා.
චීන තුල කොරෝනා වෛරසය පැතිරියාම පාලනයේදී තම රජයෙන් අඩුපාඩු සිදු වී ඇති බවට චීන ජනාධිපතිවරයා පිළිගෙන ඇති බව විදෙස් වාර්තා සඳහන් කරනවා. කොරෝනා වෛරසය ආසාදනීය වීමත් සමග චීනයේ වුහාන් නගරයේ ඇතැම් ස්ථානවල සිදු වූ සංවේදී සිදුවීම් රැසක් මෙලෙස විදෙස් මාධ්‍ය සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබුණා. 妈妈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 妈
සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශය නිමවට පත්වනවා සුබ රාත්‍රියක් දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න